සහල් මිල පාලනය සම්බන්ධයෙන් රජය විසින් සිදු කරනු ලබන අදූරදර්ශී හා අතාර්ථික ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාව පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණයේ වීමෝහිනියන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා තිබේ. ගරු ජනාධිපතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ මේ නැනෝ යූරියා වාණිජ නිෂ්පාදනයක් ලෙස ඉන්දියාවේ එළිදක්වා තවම මාස දෙකක්වත් නැහැ. ඒ නිසා මෙහි ගුණාත්මක භාවය පිළිබඳව ඉන්දියාවේ ගොවිනුත් දන්නේ නැහැ. රසායනික පොර නොමැතිවීම නිසා ඉදිරිකන්නේ වීඅස්වැන්න කුපමණ ප්‍රමාණයකින් අඩු වේදයි ඇස්තමෙන්තු කර තිබේද. එසේ අස්වැන්න අඩුවීම හේතුවෙන් ගොවින්ට මෙන්ම බිඳ වැටෙන වී සහ කර්මාන්තකරුවන්ට සිදුවන අලාභය පියවීම රජයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ. මේ වන්දිය ලබා දෙන්නට ක්‍රමවේදයක් සකස් කළ තිබෙනවද? හදිසි නීති පනත යටතේ මේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අද තිබෙනවටත් වඩා වැඩි මිලකට තමයි පාරිභෝගිකයින්ට මේ සහල් සහ වී සීනි පරිභෝජනය කරන්න සිද්ධ වෙයි. බෙලඳපොළ තුල යම්කිසි ආකාරයක සහල් මිල යම්කිසි ආකාරයක වැඩිවීමක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ සඳහා දේශීය නිෂ්පාදකයාට ගොවියාට හානියක් නොවන පරිදි පාරිභෝගිකයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ලබා ගැනීමට කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේක තමයි ලෝකයේ අලුත්ම තාක්ෂණය කරු විපක්ෂ නායකතුමා. ඉතින් මේක අනිත් යුවට වැඩිය යූරියා මිටියකින් කරන එක මේක ලීටර් භාගයකින් කරන්න පුළුවන් අපි දැන් 30 වෙනිදා වෙනකොට පොහොර සියල්ල ගේනවා. ගොවියා ඉල්ලුවේ පොහොර ටික රජයක් හැටියට අපි මේ ගන්න පොහොර පිළිබඳ වගකීම ගත්තා. වෙලාවට පොහොර ටික දෙනවා. ඒ ගෙනාවු පොහොර පිළිබඳ වගකීම ගන්නවා. ඒ නිෂ්පාදනයම අඩුවක් වුණොත් ඒ පිළිබඳ ගොවියට සාධාරණයක් කරනවා කියන එක අපි කරා. කෘෂි රක්ෂණ මණ්ඩලයත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත් කමිටුවක් හදලා ඒ පිළිබඳ අපි අධීක්ෂණය කරනවා. නිෂ්පාදනයේ අඩුවක් රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේත් මිලියන 1.1ක් අතිරික්තයි අපිට හාල්. ඒක බෙලඳ පොලේ තියෙනවා. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒකේ යම් නිෂ්පාදනයේ 5%ක 10%ක අඩුවක් සිදු වුවහත් වෙන්නේ නැහැ. අපි මේ පොහොර ටික දුන්නොත් ඒ නිෂ්පාදනයේ අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම වුණත් රජය ගොවියට අසාධාරණයක් කරන්න නැහැ කියන කෝ විපක්ෂ නායකතුමා වගකීම් අපි කියනවා. ඔව් මම දැක්ක ඔබතුමා කුඹුරු වලට ගිහිල්ලා කුඩේ තියද්දි තෙබෙනවා. ඊට පස්සේ හෙම්බිරිසාව හැදලා එන්නත් බැරි වුණා. එහෙම හොඳයි. ඔබතුමා වෙලට බහින්න ඕනේ. මඩ ගා ගන්න ඕනේ. ඔබතුමල්ලා පිටරටින් අහල් ආනයනය කරා. ඒ සහල් නිෂ්පාදන ක්‍රියාවලියත් පිටරට සිදු වුණේ පරිසර හිතකාමී සෞඛ්‍ය සම්පන්න කාබනික පොහොර භාවිතයෙන්ද? අතිගරු ජනාධිපතිතුමා කැමති වුණේ නැහැ මේ හාල් ආනයනය කරන්න. මම බැනුනුත් ඇහුවා. මම ගොවියට ඉල්ලීමක් කරා මේ හාල් ගේන්න සුමාන දෙකකට කලින් ප්‍රෙස් එකක් තියලා. ගොවියා වී විකුණුවේ නැහැ. ගොවියා වී ටික තියාගත්තා. තමුන් නාසෙලා පාරට බැලලා බක්කිවල හාල් නැහැ කිව්වා. ඒකට මිනිස්සුන්ට කණ්ඩ දෙන්න දෙයක් නැත්නම් අපිට ආනයනය කරන්න දු කරන්න දෙයක් නැහැ. අපි හාල් ගෙනෙන එකේ වැඩක් නැහැ. රටේ හාල් තියෙනවා. කරන්න දෙයක් නැහැ. තමුන් නාසෙලාට දෙයියන්ගේ හාල් කැවිලා තියෙන හින්දා අපිට ගේන්න සිද්ධ වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.